नमक नोलांट अलू एक्सपीरियंस मैं අපි අද වැඩසටහන පටන් අරන් තියෙන්නේ ඇත්තටම ඔයගලන්ට පිටිපස්සෙන් පේනවා මේ ප්ලේ ග්‍රවුන්ඩ් එකක් මේ ඒ වුණාට ඔයගොල්ලෝ හිතන්නේ ප්ලේ ග්‍රවුන්ඩ් එකක් වුණාට මේ මේක ඇත්ත වශයෙන්ම කියනවා අපි ඉන්නේ මේ ස්ටුඩියෝ එකක් ඇතුලේ ඒ වගේම මේක ලංකාවේ පළමු වතාවට තමයි මේ මේ වගේ ස්ටුඩියෝ එකක් හදලා තියෙන්නේ මේක තියෙන්නේ බොරලස් ගමුවේ මේ ඉතින් මේ මේ ඔයගලන්ට පිටිපස්සේ ග්‍රවුන්ඩ් එක වගේ පෙවුණාට මේ මෙතන ලොකුවට බ්ලූ ස්ක්‍රීන් එකක් තියෙන්නේ අපි එතනින් තමයි මේ මේ මෙතන දීලා තියෙන්නේ ඒ රූප පෙළ මේ सजीवित की वोट मैं दखिन्न पुलवांग में मैं कोच्चर में सजीवित की मल्ली तरंग विभाग नमक नती शोली हम देवनी वातावरण हेमने चुट्टा मल्ली वातावरण अभी सतुट මෙවැනි තරග ඉඳලා අපේ වැඩසටහන ඉදිරියට මෙහෙවන්න ලැබිච්ච එක ගැන අපි ගොඩක් සතුටු වෙනවා මේ අවස්ථාවේදී. ඔව් එහෙනම් අපි පරක් වෙන්න නැතුව අපේ පළවෙනි ෂෝ එක පටන් ගමු. ද නමක් නැති ෂෝ. ශාංගේ හැටියට ඔයගලන්ට පෙන්වන්න හදන්නේ මේ ළඟදී අපේ කැමරාවට හසු කරගත්ත ඇත්තම අద్భుත යානාවක්. ඒ යානාව ගැන තමයි අපි ඇත්තම අද ඔයගලන්ට මුලින්ම පෙන්වන්න ඉන්නේ. ඉතින් ඒ වගේ තුරු වෙලිය අපි පළවෙනි එක ඔයගොල්ලෝ අහලා ඇති පිටසක්වල ජීවීන් ගැන සමහර අවස්ථාවල හද කලඹන පුවත් අපිට වාර්තා වෙලා තියෙනවා විවිධ රටවල් වලින් නමුත් අපේ රටේ නම් ඉතාමත් අඩුවෙන් තමයි මේ වගේ පුවත් වාර්තා වෙලා තින්නේ නමුත් අපිට මේ ළඟදී අපිට අපේ කැමරාවට හසු කරගන්න හැකි වුණා ඒ අවස්ථාව අපි එනම් බලමු නේ ඔව් අපි පළවෙනියට බලමු ඒ මේ චුට්ටවලි එකද අර अरे मारा ही भाई ये यार गिनी बोले वाकी यार पेरा अरे याना पेरा मतलब बाला याना ओ ओ ओ ये बाला नहीं यार सिराट बाग ये आनवे ये मार आई यार आई आई ये मारू आ माल यार वाला माल यार लेकिन नाम भी नहीं मिला नहीं मैं अरे बाग इस यार इन्हें दारा इस आपको लोग कर दो नहीं अरुणी दिन आतू बाग कौल मन हसी अब इलांग सेगमेंट अभी अद अभी इन इन फुटबॉल क्रीडक जोसफ 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 फर्नांडो अभी अभी सेगमेंट अविल दी अब जोसफ तम जोसफ 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 फुटबॉल क्रीडगे जोसफ फर्नांडो जोसफ फर्नांडो
ඉතින් අපි අද ඉන්ටර්විව් එකේ ඔබ ඔබ ගැන සියලුම විස්තර අපි මේ අපි ප්‍රෝග්‍රෑම් එක හරහා මුළු ලංකාවටම අපි බෙදා හරිනවා ලංකාවට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම බෙදා හරිනවා ඉතින් එහෙනම් අපි පරක්කු වෙන්න දුව පටන් ගමු අපේ segment එක ඉතින් ඔබ ෆුට්බෝල් ක්‍රීඩකයෙක් ඇත්තරම මම හොඳ දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙක් දක්ෂ ක්‍රීඩකයෙක් ඔව් මේ මේ ඔබ මේ කොහොමද මුලින්ම දැන් මේ ක්ෂේත්‍රයට පිවිසුනේ ඔව් ඒක කියනවා නම් ගොඩක් ලොකු කතාවක් මම මුලින්ම ක්‍රීඩාවක් විදියට කරේ මට මතක විදියට ටීක් බෝල සෙල්ලම් කරපු එක. ඒ කියන්නේ ඔබ හොඳ ටීක් බෝල නෑ මෙහෙමයි. මට ඒ දවස්වල අපේ කිරියා පොච්චා ටීක් බෝල පැකට් එකක් ගෙවද්දී මම ඉතින් අපේ ගමේ කුරුට්ටත් එක්ක සෙල් එකතු වෙලා සෙල්ලම් කරා. මේ ඊට පස්සේ මම ඉස්කෝලේ ගියාට පස්සේ ෆුට්බෝල් ගන්න පටන් ගත්තා. නෑ මම මුලින්ම ගියේ ක්‍රිකට්. ආ ඒ කියනවා ඔබට මේ ක්‍රිකට් උත් ගන්න පුළුවන් බොහොම ගොඩක් ඉන්නවා මම කියන්නේ. මම ක්‍රිකට් ගහගෙන යද්දී මම බෝල කරක් තමයි තේරුම් ගත්තේ මගේ අතේ පොඩි ඇදයක් තියෙනවා මේ අතේ ඔව් ඊට පස්සේ මම හිතුවා මට අතේ සෙල්ලම් හරියන්නේ නැහැ දෙපය ක්‍රීඩාවක් වුණා හා මම තෝරාගත්ත ෆුට්බෝල් ආ ඔබ එහෙම තමයි මේ ක්ෂේත්‍රයට පිවිසුනේ ඇත්තේ මේ එතකොට මේ ඔබ මේ ක්‍රිකට් ක්‍රීඩාව ටීක් ටීක් නේ ඔව් ටීක් බෝල් ඒ ක්‍රීඩාවල් ගැනත් බොහෝ දුරට හදාරලා තියෙනවද ඔව් මම හදාරුව තරම කියනවා නම් මට ටීක් බෝල් සෙල්ලම් කරන්න හම්බුනේ දවස් දෙකයි අපේ අම්මා මට කොස්සෙන් ගහලා මගේ ටීක් බෝල් සෙරම නිදර දැම්මා ඒ කියන්නේ ටීක් බෝල් වලට කොස්සෙන් ගහලා නෑ නෑ මට කොස්සෙන් ගහලා ටීක් බෝල් නිදර දැම්මා සෙල්ලම් ගන්න බැරි වෙන එතකොට මම ටීම් එකේ ක්‍රිකට් ටීම් එකේ ප්‍රැක්ටිස් යන්න හම්බුනේ සති දෙකයි කෝච් මාව ටීම් එකෙන් කැපුවා ඊට පස්සේ දැන් මම ෆුට්බෝල් ක්‍රීඩාවේ දිගටම නියලෙනවා ආහ මේ දැන් ෆුට්බෝල් ක්‍රීඩාවේ ඔබ දැන් නියලිලා දැන් අවුරුදු කීපයක් ගත වෙලා ඇති අවුරුදු වලින් කියනවා නම් 0.2ක් විතර අවුරුදු 0.2 ආ ඕ ඕ ම අපි ඉතින් වැඩි කතා කරන්න ඕනේ නැහැ කතාවට වඩා වැඩ ටිකක් වෙන්නොත් නරකද ඔව් වයිලා තියෙනවා හොඳ වැඩ ටිකක් මේක නෑ ප්‍රශ්නයක් නෑ ඒක හරි අපි බලමු අපි බලමු මට පුළුවන් බෝලේ මේ අතින් දාලා මේ අතින් ගන්න. ඔව් අපිට පෙන්වන්න ඔබගේ සියලුම දක්ෂතා පෙන්වන්නකෝ. අයි බෝලේ. අපි වෙන අපල. බලමු බෝලේ උඩ දාලා කොන්දර ගන්න. ඈ? බෝලේ මේ පිටිපස්ස හරි අපි ඒකත් අපි වෙන එකට යන්න බෝලේ ඇඟිල්ලට කරගන්න ආ ඔව් මේ අර මඩක් ඉස්සර පොඩි කාලේ පුළුවා මේ දැන් නම් ඉතින් බෑ අමාරුයි මට මතකයි වර්ල්ඩ් කප් එකේදී ඩේවිඩ් බෙකම් මෙහෙම අරන් ආවේ මේ වර්ල්ඩ් කප් එකේදී අර ක්‍රිකට් නෑ නෑ ෆුට්බෝල් අන්න බලන්න අයි බෝලේ මේ මේ පොඩ වැටුණා හරි මේ මේ ඔගොල්ලෝ ඒ දුටුවේ අපේ ජෝසප් ෆර්නෑන්ඩුගේ දක්ෂතාව මේ එනම් අපි පරක්කු නොවීම ඊළඟ සෙග්මන්ට් එකට යන්න. අද දවක් රැති ෂෝ වලින් ආවේ අපේ ජෝසප් ෆර්නෑන්ඩු ගොඩක් සතුටුයි ඒ වගේ බලපුරුදු ක්‍රීඩකයෝ අපේ ලංකාවේ ඉන්න එක ගැන අපිට ගොඩක් සතුටුයි. ඉතින් අපේ දැන් මේ ස්ටුඩියෝ එකේ ලයිට් එක දැන් ඩිම් වෙගෙන යනවා බැටරි ටිකක් බහලා යනවා ඔව් ඒකින්ද දැන් ඇත්තටම අපේ දැන් නමක් රදි ෂෝ ඉවර කරන්න වෙලාව හරි කියලා අපි හිතනවා අපි අදට සමුගෙන යනවා එහෙනම් තවපර සතියේ තව වෙන බලාපොරොත්තු වෙමු බොහොම ස්තුතියි